සියලු දෙනාටම සියලු දෙනාටම පුණ්‍ය බල සුබදස්සක් වේවා. අද දිනේදී අපි මෙම ස්ථානයට රැස්ව සිටින්නේ පොසොන් පොහේ දින නිමිති කොටගෙන අන්තරායකර ඖෂධ පාලක රාජ්‍ය මණ්ඩලයේ බෞද්ධ සංගමය විසින් සංවිධානය කරන ලද සතහම් යාත්‍රා සර්වාගමික වැඩසටහන සම්බන්ධයෙන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ගරු සභාපතිනියගේ මාර්ගෝපදේශකත්වය සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ගරු ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මැතිතුමාගේ අනුශාසකත්වය මත අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ බෞද්ධ සංගමය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා අද දිනේදී අපගේ ගෞරව නමස්කාර පූර්වක ආරාධනය පිළිගෙන මෙම ස්ථානයට වැඩම කොට වදාරා සිටින්නේ රන්කිරියන්ගොල්ලේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ. අත්‍යවම අපි මෙම වැඩසටහන සූදානම් කළේ පොසොන් පොහොය නිමිති කොටගෙන. ඉතින් පොසොන් පොහොය පිළිබඳව අපි කතා කිරීමේදී බෞද්ධයන් විදිහට අපට විශේෂ කාරණා ගණනාවක් සිහිපත් වෙනවා. විශේෂයෙන්ම අප ශාස්ත්‍ර වූ ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුද්ධත්වයට පත්වීමෙන් පසුව උන්වහන්සේ ගයාවේ බොහොමයට සත්සතියක් ගත කරනු ලැබුවා. එහිදී හතරවෙනි සත්සතියේදී උන්වහන්සේ රුවන්ගෙහි ධර්මය මෙනෙහි කරමින් උන්වහන්සේගේ සිරුරෙන් සවනක් ගණ රැස් මාලාවක් විහිදුනා. ඒ අසීමත් සිදුවීම සිදු වුණේ මේ පොසොන් පුර පසළොස්වක පොහොය දිනේ යෙදී තිබූ සතියේ ඇතුළත් සතියේ. ඉතින් එබැවින් අප සියලු දෙනාටම බෞද්ධයන් විදිහට මේ උතුම් වූ පුර පසළොස්වක පොහොය දිනය ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම නිත්‍ය බුද්ධිය සම්බල පදසාල ඒවගේම පණ්ඩුක ඒවගේම තවත් පිරිසක් සමඟ මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිව මිහින්තලයට වැඩමවීම සිද්ධ වුණේ මෙන්න මේ උතුම් පොහොය දිනේදී. ඒවගේම තවත් සුවිශේෂී කාරණා කීපයක්ම මේ උතුම් පොහොය දිනේදී සිද්ධ වෙලා තියෙනවා. එනිසා මේ අපිට ඉතාමත් සුවිශේෂී වූ දිනයක් වුණා. ඊයේ දිනේ යෙදී තිබුණු ඒ පොසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිති කොටගෙන පවත්වන සූදානම් කරන ලද මෙම වැඩසටහනට ධර්ම දේශනය සඳහා මාගේ පාද නමස්කාර පූර්වක ආරාධනය රන්කිරියන් ගොල්ලේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේටයි. අවසරයි. නමස්කාරය.
Samanta Chakravali Suvatra Gajantu Devata Sattamam Munirajas Sunantu Sakramukhadam Dhamma Savana Kalo Ayam Badanta Dhamma Savana Kalo Ayam badanta dhamma savana kalo ayam badanta namo tasse bhagavato arahato dhamma sambuddhasse namo tasse bhagavato arahato dhamma sambuddhasse Namo tasse bhagavato arahato samma sambuddhasse Chattaro me bhukkhalo santo sangrijyamano lokasmi patame tattaro
Iye dene tehe 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 pesen kuro kasele sak kohe nini pikere kene ada mi stari mi tarmo di shanawe kere ti mete kato inti sundani kere kato bau te sangge mi e zababe to miye e bagien bau te sangge mi pingwang te pirise Mas pada ni dalam di senawa ia itu ni juga ia itu ni sabah tapi kami mana si satu orang dia yang di amar bandu meeting ni di ada hasat kami ආයත නීචයෙන්ම ආරශක ලේකම් එන්තත් තමයි ගුණරත්න මෙතිතුමාගේ ඒ ආශිර්වාදයක් දීපින් කරදී තුළින් බෞද්ධ සංගමයේ විසමයි මේ මහා පිටකය සංවිධානය කරලා තිබෙනවා. එම නිසා මේ අවස්ථාවේදී අපි සූදානම් වෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අගේ කොටම දේශනා කොට වදාළ උතුම්ම පින්කම් අතර පළවෙනි පින්කම හැටියට සඳහන් වන සප්පදානම් ධම්මදානම් විනාශවසෙමි ඒ අදහස අර්ථය තමයි සියලුම දානයන් පරදවන දිනන දානය නම් ධර්ම දානය කියයි. මෙලොව සිද්දසෝ පිණිස පරලොව සැප සාක්ෂාත් කරගැනීම පිණිස සාංසාරික දුක්වලින් අත්මිදලා අවදා හෝ බුද්ධාදී උතුමන් වහන්සේලා අවබෝධක ප්‍රගත්ත ඒ නිදහස්සන සසරෙන් විතර වීමයි මේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීම තුළින් ඒ වගේම ධර්ම ඒ ධර්ම දේශනාවන් ආදී උතුම් පින්කම් සංවිධානය කිරීම තුළින් අපි බලාපොරොත්තු වන්නේ ඒ පරමාර්ථයන් ක්‍රියාකාරී ඉෂ්ට වන්නට සිද්ධ වන්නට මේ මොහොතේ පින්බන්ත හැම දෙනාම පැයක් පමණ වේලා හිත පාලනය කරගෙන වෙන වෙන අරමුණු කරා මේවා මේ අවස්ථාවට ඉලඹ සිටින තුළ මේ කාල සීමාව තුළ මේ හැම දෙනෙක්ම අදේතු කරන්නට අධිෂ්ඨාන කරගන්න ඕනේ. ශ්‍රාවක පිරිස වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පින්වත් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනකොට සනාත ධාරේ චරාත ධම්මි හොඳට අහගෙන ඉන්න ඕනේ. ධර්ම දේශනාවකින් මේම ප්‍රතිඵල ලබා ගන්න නම් හොඳට එය අහගන්න ඕනේ. ඇහිමින් පමණක් ධර්ම දේශනාවකින් ලැබෙන ප්‍රතිඵල අපිට ලබන්න පුළුවන්කමක් මේ මේ අනුවේ දේශනාවේ යම් දෙයක් තමන්ගේ හිතේ ධාරණය කරගන්නට තෝරේ. ධාරණයක පිළිපින් අදහස් කළේ යයි. ඒකත් මේක සම්පූර්ණ වෙන්නේ නැති බවයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවේ. චරාත ධම්මේ කියන එකෙන් අදහස් කළේ යම් ධර්මයක් ශ්‍රවණය කළාද ඒ ශ්‍රවණය කරපු ධර්මයේ තුලින් යම් දෙයක් තමන්ගේ ජීවිතයට ලැබුණා නම් ඒ අනුව තමන්ගේ ජීවිතය හැඩගස්වා ගන්නට ඒ ජීවිතය අන් අයටත් ඒ යම් කිසි දෙයක් තමන්ට මතකේ තියාගන්න පුළුවන් වුණු අන් අයටත් ඒ ප්‍රකාශ කරලා ඒ අයගේ ජීවිත හැඩගස්වා ගන්න යම් අවවාදයක් අනුශාසනාවක් කරන්න අවස්ථාව විදසලසා ගන්නතෝනේ කියන එකයි සම්මා සම්බුද්ධ දේශනාව පිළිබඳ
නිසා මේ වෙලාවේදී මේ පිළිවන්ත හැම දෙනාටම මෙලව හිතසුව පිණිසත් ඒ වගේම කරදර සැප පිණිසත් මහෝපකාරී වන බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ සඳහන් වන හමෝතම පරායන සූත්‍රය මුල් කරගෙන මේ පින්වන්ත පිරිසට ස්වාමීන් වහන්සේ පොළ මේ ආයතනයේ කියන්නේ බොහෝ දිනකට උපදෙස් අවවාද අනුශාසනාවන් සපයන කරා මම විශ්වාස කරනවා මෙතන ඉන්න බොහෝ දෙනෙකුත් අනායක වචනයකින් ක්‍රියාවල එහෙම දෙකින්ම අවවාදයක් අනුශාසනාවක් උපදෙසක් දෙන පිරිසක් හිතේ කියලා මම විශ්වාස කරනවා ඒ නිසා මේ සූත්‍රයම යොදාගත්තේ තෝරාගත්තේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියමාන වැඩි කාලේ භික්ෂුන් වහන්සේලා මොල් කරගෙන මේ සිල්වනක් පිරිස එසේ නැතිනම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන පිරිස මේ සිල්වනක් පිරිසටම මේ ලෝකේ ජීවත් වෙන මේ මිනිස්සුව ගත්තන් පස්සේ මේ මිනිස්සු වර්ගයා ලෝකේ එදා ජීවමාන බුදුරජාණන් වහන්සේගේ කාලේදී දැන් අවුරුදු 2565කට එහා ගිහිල්ලා අද දක්වා අද වර්තමාන කාලයේදී එදා අනාගතේ නැත්නම් හිතින් මේ මොහොතින් පසුදාවන අනාගතේ මේ ලෝකේ මිනිස්සු පන්දාන් අතරකට බුදුරජාණන් වහන්සේ වෙන් කරමින් වැඩ කරමින් කියන්නේ කණ්ඩායම් හතරක් මේ ලෝකේ ජීවත් වෙන බව උන්වහන්සේ දේශනා කළා. එතකොට මේ කණ්ඩායම් හතර බණ කියන පින්වන්ත නමත් මේ කණ්ඩායම් වලට එකකට වැටෙනවාමයි. ඒ නිසා හොඳට අහගෙන ඉන්න හොඳට ශ්‍රවණය කරන්න මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරනවා සත්තාරෝ මේ විත්තරේ පුද්ගලෝ සන්ත සංවිච්චමාන සංවිච්චමාන කියන්නේ අදහස් කළේ අර්ථය අදහස තමයි විච්චමාන වෙනගෙන දකින්න ලැබෙන සත්තාරෝ කණ්ඩායම් හතර. එතකොට මේ කණ්ඩායම් හතර මා මුලින් මතක් කළා එදා බුදුරජාණන් වහන්සේ කාලෙත් සිටියා අද කාලෙත් ඉන්නවා අනාගත කාලෙත් මේ ලෝක ධාතු පවතින පුරාමක මේ කණ්ඩායම ඉදී. එතකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ කණ්ඩායම් වල තියෙන ලක්ෂණ කීපයක්. ඒ කණ්ඩායම් මේ හැම දෙනාටම සමාජ දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කාලෙත් හිටියා. බුදුරජාණන් වහන්සේ ඒවත් උපමාවට අරගෙන තමයි මේ දේශනාව දේශනා කරන්නේ. මේ වචන හතරක් විතරයි මේ සූත්‍රයෙන් ඉගෙන ගන්න තියෙන වචන හතරක්. මේ වචන හතර බුදුරට මතක තියාගත්තොත් ඔන්න මේ කාරණා ටික මුළු සූත්‍රයෙන්ම කියන ධර්මයේ පින්වන්ත ඔබේ ජීවිතේ දාගා කර ගන්න පුළුවන්. ඒකෝ මෙහිදී පළවෙනිම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ වචන කීපයක් තියෙනවා වචන වල තේරුම පළවෙනි කණ්ඩායම තමයි සම්මෝ සම්ම පරායන පරායන කියන්නේ නදහස් කරේ මරණින් මත්තේ මරණට පස්සේ එම සත්‍යයක්ම අපි හැම දෙනාම වැරෙන්දී මිනිස්සු ඉපදෙන මේ ලෝකේ ආනන්දුන් දවසේ ඉඳලා හිතපු මිනිස්සු මේ වෙනකොට මේ ගිහින් මැරිලා නැවත ඉපදිලා අපි දැන් ඉපදිලා ඉන්නවා අපිත් යම් දවසක මරණයටපත් වෙනවා. ඒකෝන මෙතෙන්දි වචන දෙකක් තියෙනවා පින්තුනි සමෝ සම කියලා. මේ සමෝ කියන වචනේ තේරුම තමයි පින්තුනි අඳුර අන්ධකාරය අඳුරයි අන්ධකාරයේ කියන වචන දෙක මේ අතම දෙල් ගන්නවා. දැන් මේ වෙලාවේදී පවතින ආලෝකය. මේ ආලෝකයේ සූර්යාලෝකය නැති තැනක තියෙන අන්ධකාරය. ඒ අන්ධකාරයට තිහාගේ අන්ධකාරයක් ගැන සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී උන්වහන්සේ දේශනා කරන්නේ. එතකොට පින්වත්නි අපේ සංසාර ගමන ගැන හිතනකොට මේ බණ කියන නම හැඳුනාම මේ භවයේ යම් අවුරුදු ප්‍රමාණයක ජීවත්. එතකොට අපි මමත් එහෙමයි. එතකොට අපි මේ පළවෙනි භවයේද නැත්නම් පළවෙනි ඉපදීමද නැහැ. අපි කිසිම කෙනෙකුගේ ඉපදීම මේක නෙවෙයි.
කිසිම කෙනෙකුගේ ඒකදීම හොයන්න පුළුවන් කමක් නැහැ. මුල ඒ නිසා බුදුරජාණන් වහන්සේ මනුස්ස වර්ගයාගේ ඉපදීම ගැන සඳහන් කරනකොට උන්වහන්සේ දේශනා කරනවා අන්මතග්ගෝ යං විත්තේ සංසාරෝ නකොටි අඤ්ඤායති. පින්වත්නි මේ මහණෙනි මේ උපාසක උපාසිකාවනි මනුස්ස වර්ගයාගේ ඉපදීම ආරම්භය කෙලවරක් නෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක සම්පූර්ණ සත්‍යයක්. මේ අපි මිහිඳුම ආරාධන වහන්සේ වැඩම කළේ අද ඊ වගේ දවසක අවුරුදු ඒ බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 200 ගානකට පස්සේ ඉතින් ඒ වැඩම කරපු දවසෙත් අපි හිටියා මේ ලංකාවේ. ඕ කොහේ හරි ලෝකෙ හිටියා. ඉතින් මිනිස්සු වෙලා ඉඳත් ඇති අපාය ආදී දුක් කැරි ගැන කියලා දන්නේ නැහැ. එතකොට අපි ගොඩක් හොයන්න බෑ. අපි ඒ තරම් අපි දීර්ඝ දීර්ඝ සාංසාරික ගමනකේ ඉතිරි පිටා. එතකොට හැම භවයකදී මනුෂ්‍ය භවයක් ලැබුවත්, තිරිසංගත ආත්මයක් ලැබුවත්, වෙන ලෝකයක හිටියත් ඉන්නවත් විශේෂයෙන්ම මනුෂ්‍ය ලෝකයක දැනෙන කෙනෙක්ම යම් කාරණාවක් කෙනෙක් මිටි කරනවා. ඒ තමයි පින්පව් කුසල් අකුසල් සංසාරයේ පින්වත්නි අපි කරලා තියෙනවා හොඳට පින්කම් කුසල් කරලා තියෙනවා. ඒ නිසා මනුස්ස ආත්මාව හොඳට ලැබිලා තියෙනවා. මිනිසත් බවක් ලැබීම තරම් දුර්ලභ කාරණයක් මේ කියන බුදුජානක මහන්සි දේශනා කළා. දුර්ලභංච මනුස්සත්වං කියනයි දේශනා කළේ. ඒකට මම මේ කාරණේ කියන්න කියන හැමෝටම අපි බොහෝ සංසාරයේ බොහෝ කුසල අකුසල කර්ම සිද්ධ කරලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ පළවෙනි කණ්ඩායමට ඇතුළත් වෙන උදේ පින්වත්නි ඒ සූත්‍රයේ තියෙන කාරණාවන් ටිකක් අරගෙන බැලුවොත් එහෙම පින්තුනි සංසාරේ පෙර භවවල කරපු අකුසල කර්ම අනුව මේ මනුස්ස ලෝකේ පින්තුනි එදා බුදුරජාණන් වහන්සේ කාලේ තද දේවා අද දඹදිව කියන්නේ ඉන්දියාව කියන්නේ කුලදේවී කියනක කදීම කියන රට. අද වුණත් එහෙමයි පින්වත් මේ පින්වතුන්ලා දඹදිව නැත්නම් ඉන්දියාවේ ගිය අවස්ථාවක දෙකලට අද කාලේ ඉන්න පින්වතුනි වතුර ටිකවත් යම් යම් ඉස්සා තියෙනවා නාන්නට නැත්නම් ඒවා පරිහරණය කරන්න පුළුවන්කම ලැබිලා තියෙන උසස්ම කුලවල කියන අයද. ඉතින් පින්වත් බුදුරජාණන් වහන්සේ මේ කාරණාවත් මුල් කරගෙන ඔය පහක් කුලවල ඉපදින්නේම පෙර සාංසාරික වාසයෙන් සසර කරපු අකුසල කර්ම නිසා. එතකොට යම්කිසි මිනිස්සේ ඔන්න පහත් කුලයක උප්පත්තිය ලබනවා ඒ සාංසාරික වාසයෙන් කරපු අකුසල කර්මික විපාක වාසයෙන්. එතකොට පින්වත්නි පහත් කුලයක ඉපදෙන මේ කෙනා උපතින්ම යම්කිසි රෝගාබාධ වලින් ඉපදිලා රෝගාබාධ වලින් මුක්ත වෙලා ජාතියන්ද ඒ කියන්නේ උපතින්ම ඇස් පේන්නේ සංසාරේ සත්වයේ හැරි ඇස් දෙක අමුද කරලා තියෙනවා. ඒකේ විපාකය තමයි මේ භවෙදී ලැබුණේ. ඒකෝ උපතින්ම ඇස් දෙක පේන්නේ නැහැ. උපතින්ම කන් දෙක ඇහෙන්නේ නැහැ. ඊළඟට උපතින්ම ඇවිල ගන්නත් බැහැ. එතකොට ඒ විදිහේ උපතින්ම ලැබෙන රෝගාබාධ ඊට පස්සේ දුප්පත් අන්න බොන්න ඉන්දුනිජෝ මේ කිසිවක් නැතිව ඉතාම දිලිඳු කුලවල දිලිඳු බව පවුල්වල උප්පත්තිය ලබනවා. දැන් එතකොට පින්වත්නි යම් කිසි අප ආකාරයකින් අපි ඉතල බැලුවොත් එහෙම තමෝ කියලා කිව්වේ අඳුර. එතකොට පින්වත්නි අර විදිහේ තැනක යම් කිසි කෙනෙක් උප්පත්තිය ලැබුවොත් ඒ ඉපදිලා ඉන්න කෙනා අපිට පැහැදිලිවම කියන්න පුළුවන්කම ලැබෙනවා අඳුරකයි ඉන්නේ. අඳුර කිව්වේ ඒ යම් යම් අඩුපාඩු පන් ඇතුව. එතකොට ඒ අඳුර ලැබුණේ සාංසාරික වශයෙන් සසර කරපු අකුසල කර්ම වල විපාකේ නිසා. හැබැයි මේ තැනත්තා දැන් අඳුරේ ඉන්නේ. අඳුරේ හිටියට මේ කෙනා මොනම විදිහකින්වත් ඒ අඳුරේ ගොඩේ ඉන්නට උත්සාහ කරන්නේ නැහැ. දුප්පත් නිසාම තවත් නරක වැරදි දේවල් ඉති කරනවා. පෙර සංසාරේ මම මේ විදිහ දේවල් කළා කියලාවත් හිතන්නේ නැතුව තවත් අකුසල් කරගන්න. එතකොට අපි කියමු දැස් පේන්නේ නැති කෙනෙකුට
වර්තමාන කාලයේ ඇතුළත ඒ භවයේ තුළදී බුදු ධර්ම නැත්නම් ධර්මයේ තමන්ගේ ආගම තනුව ඒවා දකින්න පුළුවන් කමක් ලැබෙන්නේ. ඊළඟ සංවේක ඇහි නැතු ඉදුදුන එතන ආලෝකයක් නැහැ පින්වත්නි. එතකොට මේ ආකාරයෙන් බලනකොට මේ ඇත්තෝ ඉපදිලා ඉන්නේම අඳුරක. දැන් අඳුරේ ඉඳගෙන තවත් මේ කෙනා නුවණ කල්පනා කරන්නේ නැතුව අන්ධකාරයක යන ආකාරයේ කටයුතු කරනවා. කොහොමද කටයුතු කරන්නේ? කය මුල් කරගෙන වැරදි දේවල් කරනවා. හිත මුල් කරගෙන වැරදි දේවල් හිතනවා. වචනේ මුල් කරගෙන වැරදි දේවල් ප්‍රකාශ කරනවා. දැන් එතකොට පින්වත්නි අපිට කොහොම පැහැදිලි මේ කෙනා මේ පෙර භවවල කරපු අකුසල කර්ම නිසා දුක්ඛිත දැනට ඉපදිලා ඉඳගෙන ඒ දුකෙන් මත නිදෙන්න කිසිම වෙලාවකට හිතන්නේ නැහැ. තවතවත් වැරදි දේවල් කරලා ඔන්න මේ කෙනා අර මරණින් මත්තේ තරහා එමු කියලා සදහම් කරපු ආකාරයට මරණින් මත්තේ මේ පළවෙනි කණ්ඩායම ආපෞසරයක් නැවත වතාවක් දුකටපත් වෙනවා, දුකටයකට වැටෙනවා. එතකොට මේ මිනිසු අඳුරෙන් අඳුරට යන කණ්ඩායම අඳුරෙන් අඳුරට යන මිනිසු මේ සමාජයේ ඕන තරම් දකින්න ලැබෙනවා. මේ මුළු ලෝකෙම ඉන්නවා පින්වත්. බුදුරජාණන් වහන්සේගේ ජීවමාන වැඩ සිටි කාලෙත් ආකාරයෙන්මයි කියා. අද කාලෙත් මේ අඳුරෙන් අඳුරේ අඳුරෙන් අඳුරට යන අය ඉන්නවා. අනාගතයේදී තේම දුවි ඕන තරම් ලෝකෙ පහළ වෙයි. පෙර සංජාය කරපු අකුසල කර්ම නිසා. එතකොට පළවෙනි කණ්ඩායම ඔය දෙවෙනි කණ්ඩායම ගැන බුදුරජාණන් වහන්සේ සඳහන් කරන අපේම පිළිදෙන්න අමුතු වචනයක උන්වහන්සේ ප්‍රකාශ කරනවා. තමෝ ජෝති පරායන එතෙන්දි ජෝති කියලා වචනය ඒ පාලි කියලා අටුවාවේ සඳහන් වෙනවා. ජෝති කියලා කිව්වේ ආලෝකයට. හොඳට මතක තියාගන්න ආලෝකයට. එතකොට එතනත් කියවෙනවා තමෝ කියන වචනය. එතකොට දෙවනි කණ්ඩායම තමයි මුතුනි අඳුරේ ඉඳගෙන ආලෝකයේ කරා ගමන් කරන පිරිස. අඳුරේ ඉඳගෙන ආලෝකයේ කරා ගමන් කරන පිරිසද කියනවා ජෝති. තමෝ ජෝති පරාය ඒ කණ්ඩායම මේ මයිකින් වාර්තිය. අර මුලින් කියපු විදිහටම පෙර භවවල ඉතින් යම් යම් අකුසල කර්ම කරගෙන කයි මුල් කරගෙන වචනේ මුල් කරගෙන යම් අකුසල කර්ම කරගත්. හැබැයි කොහොමද අකුසල කර්ම කරගත්තත් මේතුනි අවසාන මොහොතේදී හෝ මුඛිනම් හෝ යම් කිසි හොඳ කුසල කර්මයක් කරගෙන හොඳ පින්කමක් කරගෙන මනුෂ්‍ය භවයට උප්පත්තිය ලබනවා. මනුෂ්‍යය කියලා ඉපදෙනවා. හැබැයි පෙර භවයේ කරපු අකුසල් මේ කෙනාටත් ඒ ආකාරයෙන් ඵල විපාක ලැබිලා තියෙනවා. එක්ක උපතින්ම යම් කිසි රෝග ආබාධයක ඉපදෙනවා. ඒ වගේම උපතින්ම යම් බිරිඳු තත්වයක ඉපදලා ඉන්නවා. ඒ වගේම උපතින්ම යම් කිසි ආකාරයේ භූත සම්පත්තියෙන් මේ ආකාරයේ යම් යම් සියුම් වටපාඩුකම් වලින් යුක්තව මනුෂ්‍ය ජීවිතයක් හැබැයි ලබාගෙන තියෙනවා. මනුෂ්‍ය ජීවිතයක් ලබාගත් මේ කෙනාට හැබැයි යම් ප්‍රමාණයකට ප්‍රඥාව නුවණ කල්පනා කරන්න පුළුවන් ශක්තිය ලැබිලා තියෙනවා. දැන් අර කාරණාවේදී පළවෙනි ඒ සඳහන් වෙන පෙර කරපු අකුසල කර්ම නිසා ප්‍රඥාව නුවණ කියන එක ඇත්තෙම නැහැ. අල්ප නුවණක් නැත්නම් යම තේරුම් ගන්න පුළුවන් ශක්තියවත් නැති තත්ත්වයට පත් වෙලා. හැබැයි මේ කෙනාට ඉන්නේ ශක්තිය තියෙනවා. ඒ ශක්තිය තියෙන නිසා මේ කෙනා කල්පනා කරනවා සැබවින්ම මම දුප්පත් වෙලා ඉපදිලා ඉන්නේ. මගේ ශරීරය මේ රෝගාබාධ වලින් යුක්ත වෙලා තිබෙනවා. ඒ වගේම මට මේ ආකාරයේ පහත් කුලයක මම ඉපදිලා ඉන්නවා. හැබැයි මට යමක් කල්පනා කිරීමේ හැකියාව ශක්තිය තියෙන නිසා වින් මේ කෙනා රටේ ලෝකේ සමාජයේ මිනිසුන් දිහා බලනකොට මෙයාට පේනවා ඇයි අනිත් උදවියට අංග සම්පූර්ණ ශරීරය ලැබිලා තියෙනවා හැබැයි මට අඩු.
අනිත් අයට හොඳට කන්න බොන්න පිදුම් නැත්තම් ධන සම්පත්තියෙන් තියෙනවා. එතකොට රූප සම්පත්තියෙන් තියෙනවා, ධන සම්පත්තියෙන් තියෙනවා, උසස් කුලවල ඉපදිලා ඉන්නවා. එහෙනම් මේ කෙනා කල්පනා කරනවා ඇයි ඒ වාගේ මට නැත්තේ, මට එහෙම නොවුනේ ඇයි? මෙහෙම නුවණින් ප්‍රඥාවෙන් කල්පනා කරනකොට මෙයාට තේරෙනවා, මේ මිනිසුන්ට තේරෙනවා, මේ පුද්ගලයන්ට තේරෙනවා, අනේ මම සංසාරයේදී මට මෙහෙම කන්න බොන්න ඉදුම් ඉදුම් නැත්තම් මම දුප්පත් වුණේ කිසිම දවසක කිසිම කෙනෙකුට යමක් පරිත්‍යාග කරන්නේ නැහැ, නොදීපු නිසා පරිත්‍යාග කරන්නේ නැහැ, ධනක් දීලා නැහැ. එනිසා තමයි මට මේ විදිහට විලුදු වෙලා ඉපදිලා තියෙන්නේ. ඊළඟට මම මොනවා හරි විශාල අකුසල කර්මයක් කරලා ඇති. ඒ නිසා තමයි මම කොර වෙලා ඉපදිලා තියෙන්නේ. ඇවිද ගන්න බැරි. මගේ ඇස් පේන්නේ නැති ඉපදිලා තියෙන්නේ. මෙර භවයේක මම විශාල අකුසල කර්මයක් අඳුන ගන්න සතිපුතිය හරි දැස් සම්ඳ කරන්න ඇති. ඊළඟට මම මේ විදිහේ අවලක්ෂණ ශරීරයක් ලැබිලා තියෙන්නේ. මම සංසාරේ මොනවා හරි ලොකු අකුසල කර්ම කරගෙන තියෙනවා. දැන් මේ විදිහට අනිත්‍යයත් දිහා සංසන්දනය කරලා බලලා මේ ප්‍රඥාවෙන් මේ කෙනා පින්වත්නි කදා ඉදර කල්පනා කරනවා, මේ පුද්ගලයෝ කල්පනා කරනවා අදින් පස්සේ මේ භවයෙන් පස්සේ හරි මව නැත්නම් මම හොඳ තැනක උපදින්න ඕනේ, යහපත් තැනක උපදින්න ඕනේ, යහපත් තැනක උපදින්න ඕනේ නම් මොනවද කරන්න ඕනේ? පස්පව් වලින් වැළකෙන්න ඕනේ, දස අකුසල් වලින් වැළකෙන්න ඕනේ. මේ ආකාරයෙන් වැරදි දේවල් වලින් මම වැළකෙන්න ඕනේ. එහෙමනම් හය මොල් කරගෙන කරන අකුසල් මොනවද? අදත්තා දාන කාම විචාචාර මේ වාගේ දේවල්. වචනේ මොල් කරගෙන මුසාවාදී කිසුනාවාචා පරුසාවාචා සම්පප්පරාපවසේ සඳහන් වෙන බොරු කියන කේලම් කියන අර එතකොට හිතින් කරන දේවල් ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර කරන ඒ වාගේ හිත වලින් ඈත් වෙනවා මේකෙන්. ඒක ඒව ඈත් වෙලා කල්පනා කරනවා මම එනම් සංසාරේ මම මේ කරපු අකුසල කර්ම නිසා තමයි මට මේ විදියට දුක්ඛිත තත්ත්වයට පත් වුනේ. ඒ නිසා මම මොකද කරන්න ඕනේ? හොඳ දේවල් කරන්න ඕනේ. එතකොට මේකේ නම මොකද කරන්නේ? කය මුල් කරගෙන කොහොමකින් කම් කරන්න පුළුවන් පින්වත්නි? සල්ලි නැතිුණාට කොහොම මිනිස්සු හිතන්නේ මේ සල්ලි තියෙන්න ඕනේ ධන් දෙන්නම කියලා. ධන් දෙන්නම අවශ්‍යතාවයක් නැහැ. සල්ලි අවශ්‍ය නැහැ. ඕන තරම් පින්වතුනි තමන්ගේ ශ්‍රමදායකත්වයේ දරා දෙන්න පුළුවන්. මහපොළොවට පස්සෙන මහපොළොවට කුණු කුච්චල දාලා මේ ශරීරයේ මුල් කරගෙන බොහෝ සසරට පින්කම් කරගන්න පුළුවන්කම තියෙන ශ්‍රමදායකත්වය. ඊළඟට වචනේ බොහෝ පින්කම් මේ ඇත්තන්ට කරගන්න පුළුවන්කම තියෙන මනුස්සයෙකුට හොඳ වචනයක් ප්‍රකාශ කරලා හොඳ දේවල් කියලා දීලා වචනයකින් නම් හොඳ දේවල් ප්‍රකාශ කරලා දීලා ඒ යම් කිසි මහා පිනක් හේන් කරගන්න පුළුවන්. හිත මුල් කරගෙනත් එහෙමයි පින්වත්නි. මේ විදිහට මේකේ නා පින්වත්නි හොඳට කල්පනා කරලා හිත මුල් කරගෙන හොඳ දේවල් කරනවා. හිත මුල් කරගෙන හොඳ දේවල් හිතන. වචනේ මුල් කරගෙන හොඳ දේවල් ප්‍රකාශ කරන. ඊළඟට දත මුල් කරගෙන හොඳ දේවල් කරනවා. හැබැයි දුප්පත් දුර්වර්ණ පහත් කුලයක ඒ ඇස්පේ නැතිව පංගේ නැතිව මොනවාරි ආබාධකීත්වයි. එතකොට අන්ධකාරයේ ඉඳගෙන ජෝති කියලා කියන ආලෝකේ දැන් මේකෙනක් කොහොමාරි හොඳ දේවල් කළා, පින්කම් කළා, දන් දුන්නා, සිල් රැක්කා, භාවනා කළා, ඒ හොඳ යහපත් දේවල් කරන මරණින් මත්තේ මොකද වෙන්නේ? ඒ කාන්ත වශයෙන් හොඳ දේවල් කරපු නිසා අන්න මරණින් මත්තේ මෙයා සුගතියකට පත් වෙනවා. එතකොට සුගතිය කියන්නේ ආලෝකය. එතකොට සුගතියක දැන් මේක නායෙන්නේ. ඔන්න දෙවෙනි කණ්ඩායම. ඊළඟට තුන්වෙනි කණ්ඩායම බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ දකින්නද සංනිච්චමාන දකින්න ලැබෙනවා කියලා සඳහන් වෙනවා පින්වතුනි. ජෝති තම පරායන වචන දෙක මතක තියාගන්න කි වචන හතර ඉගෙන ගන්න තියෙනවා. ජෝති කිව්වේ ආලෝකය. තම කිව්වේ අඳුර. දැන් එතකොට ඔන්න තුන්වෙනි කණ්ඩායමක ලෝකේ දකින්න පුළුවන්
අනන්ත පරිමාණ මේ සමාජයේ ඉන්නවා. මේ ඇත්තොන්ට විශේෂයෙන්ම ඕවා පිළිබඳව මේ වාගේ ආයතනයක කටයුතු කරන ඇත්තන්ට උදාහරණ මම ඉදන්නේ මට වැඩි උදාහරණ ඇත්ත දන්නේ නැහැ. මොකද කාරණාව කෙටියෙන් කිව්වොත් තේන් පින්වතුනි ආලෝකයේ ඉඳගෙන අන්ධකාරයට යන දෙවියෝ. මිනිස් පුද්ගලයෝ ආලෝකයේ පෙර භවවල බොහෝ පින්කම් කරන බොහෝ දන් දීලා තියෙනවා. දන් දීපු නිසා මහා ධනවතෙක් වෙලා ඉඳිලා ඉන්නවා. ධනේට ආඩ්‍ය අය අත්තට පැයට වැඩ කරුවන් නැතුව මහා ධන කෝයේ වශයෙන් ඉපදිලා ඉන්නවා පෙර භවවල දීපු නිසා. ඊළඟට ධනෙ නිසා ඒ සියලු දේවල් ලැබිලා තියෙනවා. ඊළඟට රූප සම්පත්තිය. රූප සම්පත්තිය කිව්වන් පස්සේ දිව්‍යාංගනාවන් වගේ පෙර භවවල කරපු මහා පින්වල බලයෙන් ශක්තියෙන් රූප සම්පත්තිය දැන් කල් ඔය කාන්තාවෝ ගත්තන් පස්සේ සාන්තායි වශයෙන් කරපු මහා පිනක බලයෙන් ඔය කාන්තාවකට ලැබෙන පංච කල්යාණ සම්පත්තිය ලබා ගන්න පුළුවන් කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඔයවා විසාකා මහෝපාසිකාව වගේ උපමිතක් තිබුණා. ඒ නිසා ඒ වගේ ඒව ලැබෙන්නේ නිකන් නෙවෙයි කින්නත්. ඒවා පෙර සංසාරේ පින්. ඉතින් පින්වත්නේ මේ විදිහට බලනකොට මේ රූප සම්පත්තිය නාඩ්‍යයි. පෙර භවවල කරපු මහා පින්වල බලයෙන් එතකොට ධන සම්පත්තිය නාඩ්‍යයි, රූප සම්පත්තිය නාඩ්‍යයි, නිරෝගී සම්පත්තිය. කිසිම රෝගාබාධයක් නැහැ, නිරෝගී සම්පත්තිය සම්පූර්ණයි. ඊළඟට ඒ නිරෝගී සම්පත්තිය, රූප සම්පත්තිය. එතකොට කිසිම රෝගාබාධයක් නැහැ, අල්පාබාධ නැහැ. එතකොට මේ විදිහට ගන්නකොට මේ සියලු දේවල් සම්පූර්ණ වුණ ජීවිතයේ බුදුරජාණන් වහන්සේ දැක්කී ආලෝකයක් ඇටියට. දැන් අන්ධකාරයක් නැහැ. හැබැයි අන්ධකාරයක් නැති මේ කෙනා බලන්න පින්වතුනි මේ කෙනාට හැබැයි යමක් අඩු වුණා. අඩු වුණේ මොකද්ද? මිනිස් සල්ලි ලැබුණම ධනෙ තියෙනකොට ඒකෙන් අන්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලෙදිත් එහෙමයි පින්වතුනි. වර්තමාන කාලේ අනාගත කාලෙත් ඔය විදිහමයි. සල්ලි තියෙනවා නම් අය වෙන මොකක්වත් තෝන්නේ නැහැ කියලා කල්පනා කරන තත්ත්වයක සමාජයේ එදත් තිබුණා අදත් තියෙන අනාගතේටත් එහෙමයි. ඒකෝ මේ සල්ලි තියෙන උදවිය කල්පනා කරන්නේ නෑ මේ පෙර භවවල ලැබුණ දීපු නිසා තමයි මට මේව ලැබිලා තියෙන්නේ කියලා. මෙහෙම කල්පනා කරන්නේ නැතුව තියෙන ධනෙ පමණක් වියදම් කරනවා. ඊට පස්සේ රූපේ නිසා ඒකේ උඩඟු බවට පත් වෙනවා. රූපේ නිසා මත්තුන නැත්නම් රූපේ මත්තුන උදවිය බුදුරජාණන් වහන්සේ කාලෙත් තිබුණා. ඒ වගේ කතාවක් මේ පින්වතුන් අහලා ඇත. ඒ නිසා රූපේ මත් වෙලා ධනෙ මත් වෙලා රූපේ මත් වෙලා මේ ආකාරයට බලනකොට පින්වත්නි මේ කෙනා සියලු දේවල් ලැබෙන තියෙනවා. හැබැයි කල්පනාවට ගන්නෙ නෑ මේවා ලැබුණේ නිකම්ම කියලා මම හිතන්නේ. මේවා ලැබුණේ පෙර සංසාරයේදී බොහෝ දන් දීපු නිසා, බොහෝ සිල් රැක්ක නිසා, බොහෝ භාවනා කළ නිසා තමයි මට මේව ලැබුණේ කියලා මේ කෙනා කල්පනා කරන්නේ නෑ. දැන් එතකොට ආලෝකයේ ඉන්නවා. හැබැයි එහෙම කල්පනා නොකර කිසිම දවසක හිත මුල් කරගෙන මුළු දේවල් කරන්නේ නෑ. වචනේ මුල් කරගෙන හොඳ දේවල් කරන්නේ, ගත මුල් කරගෙන හොඳ දේවල් කරන්නේ, කෙටි සිරුරකින් භාවනා කිරීම මේ ආදී යහපත් වූ කුසල ධර්මයක දී කෙනා නිරත වෙන්නේ නැහැ. මෙහෙම නිරත වෙන්නේ නැතුව ඉඳගෙන ඒ ලැබුණු දේවල් ප්‍රයෝජනෙට අරගෙන අරගෙන ඉන්න කෙනා මරණින් මත්තේ මරණයට පත් වෙනවා. හැබැයි ආලෝකයේ හිටියේ පෙර පින් නිසාම ඒ සියලු දේවල් ලැබුණා. මේ භවයේ කිසිම දෙයක් කරගත්තේ නැහැ. ඒ නිසාම මේ කෙනා ආලෝකයේ ඉඳගෙන අයිත් දුක්ඛිත තත්ත්වයට පත් වෙනවා. අන්ධකාරයකට වැටෙනවා. අන්ධකාරයකට වැටෙනවා. ඒ කියන්නේ සුගතියෙන් දුගතියට යනවා. එතකොට ඔන්න තුන්වෙනි කණ්ඩායම අද වර්තමාන සමාජයේ මේ ඇත්තන් මාමුලින් මතක් කළේ ඕනතරම් ওই ධනවත් පවුල්වල ළමයි. ධනවත් පවුල්වල අම්මා තාත්තා මහා ධන ස්කන්ධයකට හිමිකාරෝ. හැබැයි දරුවෝ ඒවා ඔක්කොම විනාශ කරලා අපායගාමි බවට පත් වෙච්ච උදවි ඕනතරම් මේ සමාජයේ නෝ ඇත්තන් යාළුවෝ ඇති ධන පවුලුත් ඇති. එතකොට මේ අය බුදුරජාණන් වහන්සේ සදාන් කළේ පිළිවත් නී යෝති තම පරායනෝ ආලෝකේ ඉඳගෙන අන්ධකාරේ කරා ගමන් කරන පිරිසක්.
ඒ පිරිස් පුද්ගලයෝ එදත් හිටියා අදත් ඉන්නවා අනාගතේදත් ඉන්නවා අපි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්තිම කණ්ඩායම අවසාන කණ්ඩායම ඒ අයට සඳහන් කරනවා මේ සූත්‍රයේ පින්වත්නි ජෝති ජෝති පරායනෝ ජෝති ජෝති කියලා කියන්නේ එතන අම කියන වචනයක් තිබෙන්නේ නැහැ. ජෝති කියන්නේ ආලෝකය. ඊළඟට තවත්වතාවක් ආලෝකය කියනවා. ඒක ගලපලා කියනකොට ආලෝකයෙන් ආලෝකය කරා ගමන් කරන උදවිය ජීවමාන බුදුරජාණන් වහන්සේ කාලයේදී සිටියා. අද කාලයේදී ඉන්නවා අනාගතයේදී ඉන්නවා. මොනවද මේ ජෝති ජෝති කියලා කිව්වේ? ආලෝකයෙන් ආලෝකය. පෙර සංසාරයේදී බොහෝ පින්කම් කරගෙන මේ භවයේ අර කියපු සියලු කාරණාවල් සම්පූර්ණ කරගෙන තිබෙනවා. උපතින්ම උසස් කුලවල උපතින්ම මහා ධන සම්පත්තියෙන් ඇතිව ඒ වගේම නිරෝගී සම්පත්තියෙන් යුක්ත මේ විදිහේ ආරෝහ දේහ පරිණාහ සම්පත්තියෙන් යුක්තව මේ ජීවිත ලබාගෙන ආලෝකමත් ජීවිත ගත කරනවා. මේ ආලෝකයේ ලැබුණේ පෙර භවවල පෙරපු මහා පින්වල බලයෙන් කියලා ප්‍රඥාවක් මේ අය තියෙනවා. ඒවා කල්පනා කරලා බලනවා. කල්පනා කරලා බලන මේ අය තේරුම් ගන්නවා අනේ සංසාරයේ මේකයි ඇත්තකක් වේ. මේ සමාජයේ දිහා අපිට බැලුවන් පස්සේ ඕන තරම් සසර ගමන නිදහස් වෙන්න ඕනේ කියන හිතුවේ ඇති කරගන්න පුළුවන්. අපි හැමෝටම සංසාරයේ අර නිහි පිට අපායම තමයි. අපිට මේ ලෝකේ ඔක්කොම තියෙනවා පින්වත් අපාය අය වෙන පොළොව යට ඒ වගේ දේවල් බලන්න අවශ්‍ය නැහැ. මනුස්ස ලෝකෙම අපාය තියෙනවා. තිරිසංගත ලෝකේ කොහොමවත් ප්‍රේත ලෝකයක් තියෙනවා මේක. මේව බලලා ඊළඟට දිව්‍ය ලෝකයක් මේකෙම තියෙනවා. එතකොට අපිට මේව බලලා අපිට පුළුවන්කම ලැබෙනවා පින්වතුනි ආයිති භවයන් සපවත් කරගන්න. මේ ප්‍රඥාවන්ත පුද්ගලයෝ කල්පනා කරනවා මම පෙර භවවල බොහෝ දන් දුන්නා නිසා මට ලැබුණා. ඒ නිසා මේ භවයේ තව තවත් වැඩිපුර දන් දෙන්න ඕනේ. ඊළඟට මම සිල් ආරක්ෂා කළා. මම විදින්වත් මම පොරගම් කරලා නැහැ. ඒ නිසා ඒ වගේම අනිත් ශික්ෂාපද හොඳින් ආරක්ෂා කරගෙන තියෙනවා. ඒ නිසා තමයි මට මේ සියලු සම්පත් ලැබුණේ. මේ විදිහට මේ ප්‍රඥාවෙන් යුතුව කල්පනා කරලා මේකෙන අර ආකාරයෙන් පින්තුනි දන් දීලා සිල් රැකන භාවනා කරලා තවත් හොඳ යහපත් දේවල් කරලා අනන්ත උදව් උපකාර කරන වචනයකින් හරි උදව් උපකාර කරලා බින්දහම්ම කරගන්නවා. ඒ බින්දහම් කරගන්න අතරේ සසර කලකිරීලා ඒක පැවිදි බිමටත් පත් වෙනවා. මම දැක්ක පෙරේද පත්තරේ තියෙනවා මේ මහා ධනස්කන්ධයකට අයිති මේ කුරුණෑගල ප්‍රදේශයේ තරුණ යුවලක් දෙන්න විවාහ වෙලා ධනමුරු ගණන්ලා නැහැ. මහා ආයතන කීපයක් ගෙවල් දොරවල් කීපයක් ඉඩකඩම් කීපයක් ඔක්කොමත් එක දාලා ඒ සියල්ලම පූජා කරලා සම්බුද්ධ ශාසනයට පූජා කරන දෙන්න උපෙන් වෙලා දෙවියන්ලා මේ සංසාරේ කෙටි කරගන්න කල්පනා කරන උදවිය මේවා තමයි අපි තේරුම් ගන්න ඕනේ කිව්වොත් සංසාරේ කියන එක අති භයානකයි. සංසාරේ සංසාර කියන එක අපි මේ හිතාගෙන ඉන්න තරම් සුන්දරක් නෑ. සුන්දර බව තේරෙන්නේ ඒවා වහලා තියෙන්නේ බැහිලා තියෙන්නේ අපිට අනිත් දේවල් වලින්. ඒ නිසා හැම වෙලාවකදීම තමන් නින්දට ගියාට පස්සේ හරි තනිවම වෙලාවේදී කල්පනාවට කරන්න ඕනේ කල්පනා කරන්න ඕනේ මේ ලැබුණු තුන් මනුස්ස ජීවිතයක් ලබාගෙන තියෙන්නේ. මේ ඇත්තෝ අපි හැම දෙනාම මම හිතනවා පළවෙනි අවසාන කණ්ඩායමට තමයි ඇතුළත් වෙන්නේ. ආලෝකයේ තමයි ඉන්නේ. ජෝති ජෝති භවයට පත් වෙලා ඉන්නවා. හැබැයි මේ භවයේ මතු භව තවත් අන්ධකාරයකට යන්නේතු ආලෝකයකට යන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඉතින් මේ වටේදී කරදර ඉරියර බාධාවල් කීකිය එහිදී අවදානාවක් මෙවැනි නිදහස් වෙන්න පුළුවන්කමකුත් නැහැ. ඒ නිසා පින්තුනි අද එයිමරු පින් කරගන්නේ කෙලෙසම හිතමරු මේ සිතන්නේ අජීව කිච්ඡ අජීව කිච්ඡ මාතත්වං
Pojanya maranam suwe kelai kali yang udah jalan nanti di sana loe itu sengkara itu nanti dia. Ini sapi itu nih ide pahar lemen emang mira aku di pulau antara binat sahama peregan mode untuk dia dia dewa peregan mode sansari kini ke tani gama gaman peregan pilih sah. Mama tani gama gaman peregan ini obat tani gama gaman peregan. Tapi hemong ini awet awet pas tamai ini itu tuh ini Aduna gani, ada matu bawa tauro andura gani, dan nene, ani yama sansari ke gaman, gaman kere nai sa sasara gaman sekoa kere gande, joti mat jiwite data kere gande, paralo jiwite alo ke kara gaman kere gande, ada inalari, api adistan kere gande wuri, api yama denam, mia akari, pihim adistan kere gande, butule jangan mahansi bede ga tara nawa, kuhindi di sana kere nama. මේ ආලෝකයේ මාලෝකයට යන උදවිය කරන කාරණා හතර අපි මේ කාරණා හතර අදිනල උත්සාහ මේවා කරලා ඇති මේ කාරණා හතර උත්සාහවත් වෙන්න ඕනේ මොනවද මේ කාරණාවල් හතර පළවෙනි එක තමයි පින්නතුනේ උපන් අකුසල් දුරු කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ අය අවදාවත් අදින් පස්සේ මගේ කයමුල් කරගෙන Mage wacane mur perekena, mage hita mur perekena, sama aku sale yang keren ne, netang aku sale lupa lewan ne, kira habis tane, ketika kira tu, ege jibi te lalu ne lupu ya, kerana yang dewe ni eke nupan aku sale no, ipe de lima te kade itu keren lo, adim base, mama kalo dawa, mama ne, aku sale yang keren ne, merena tu dawa de mama ne, aku sale yang keren ne, kira la, habis tane keren lo. Ilang ke karena apa? Kudengar jangan nang tetap ini. Jodoh itu mat, jiwa itu kata kan jodoh itu para yang kanda yang ini ayah kerana ini karena apa? Upan kusal diurut terangkan itu sahabat itu. Abi dan dia nak jadi dan dia orang ini beri kerana ini kuliah angkat dia. Dan dia mak dia ke pinjaman tiada berdua tiada. Abi dia kuliah angkat dalam sebab dan dia tu nak dia nak tu melayan ini bawa kerana. Tunggulah kau bo, apa bahasa yang api? Eh, mana yang ada di mana? Bat, itu ya. Bat itu dekat tu mana? Orang yang kunci dia, sate kuda hari, panen kuda hari, tanu guna. Jumlah, satu mah dah ni aku baru tu baca. Insaan bingung ni, api dewa perlu tu kerana perlu apa? Tiada. Insaan bingung ni, ni langgar alasan, karena apa? Nupan usal kita jadi yang kita usaha buat sendiri. Eka tanah jiwa itu kalau lagu pun dokum macam jahane. Tinggal di sana bukit jangan bahasa tenma badal paridi. Mee anda yang mahdar idat tiga, adat tiga, naga di idat paling lima. Mana ada naga sih pas terlepas. Paling ini anda yang mandurin mandurin tu yang bukgalayo loki lima. Ira itu mandurin, dengan Aloh ke cara gaman kerana kegelar ini lah. Ia langkah ke aloh ke ini dengan aduh cara gaman kerana. Ia langkah kanda yang pertama ini, ini bandahan kerana cara itu aloh ke gaman kerana kanda. Ini cara ini kanda yang pertama ini. Apa itu kanda yang kita berikan ini kan terus ini. Awasan kanda, aloke kara, daman keran itu, api yang ada nama adistan keran itu. Insa pinjam teh ada nama, berarti loke samaj itu, yang makar itu, kodis sawah, insa dengan sih kerana, ayatnya apa sih, ya ayatnya katit kerana ada nama, me sama sama budi dia, nama sedih sama pelat, anggutre nikai, tamu tamu kara, sutre. Obi jiwa itu sudah kerana karena lalaga kerana pulang ini kerana dah kerana mereka udah dalam pinjaman tu berarti yang yang desa kerana senarai kerana tiada mereka game kripto game single ini tiada mereka parisian ini kerana kita pergi yang tu mereka udah kerana laba atau itu manusia jiwa mudah dekat kerana apa dah mereka pergi yang soan nanti marah kepala itu pasti lah. हमें देना है तो सासर दुख मिला देना है कारण शांत सुंदर स्वर्ण रहते हैं अमामा हमें निर्जर रहते हैं
ane dena adista nikeregane akasatati bhummattara divana karma ittika punyam karmanumoditva tirangattam guruka sasana akasatati bhummattara divana karma ittika punyam karmanumoditva tirangattam guruka sasana akasatati bhummattara divana karma anumoditva tirangattam guruka sasana ආශිර්වාද කරනවා මේ අන්තරායක අවසුද පාරක මණ්ඩලයේ ගෞරව සභාපති තුමිය වන විශේෂඥ සංවිධායි විශේෂඥ වෛද්‍ය ප්‍රියංගේ අමරතුංග මෙතිලියට ඒ වගේම මේ සියලු අවවාද අනුශාසනාවන් සිදු කරන කමල් ගුණරත්න ආරක්ෂක ලේකම්තුමා ඇතුළු එමෙදත් අපි බෞද්ධ සංගමේ ඒ සභාපති කුමාර ලේකම්තුමිය ඇතුළු පින්වන්ත මේ ආයතනයේ සේවය කරන මේ පින්වන්ත හැමදෙනාටම මේ ලෝක වශයෙන් සදක් වේවා ශාන්තියක් වේවා නිදුක් භාවය ලැබේවා නිරෝගී සම්පත්තිය උදා වේවා දීර්ඝායු සම්පත් සැලසේවා පින්වන්ත ඔබේ පවුල දරුවන්ට දෙමව්පියන්ට ඥාතිවරු ඉස්සරතුන්ට ඒ ආකාරයේ යහපත සැකසාමිය නිරෝගී දීර්ඝායු සම්පත් ලැබේවා ලැබේවා කියලා සාර්ථකව තවත් හොඳට පිළිහාම් ඉෂ්ට කරගෙන රටක සමාජයේ යම් වැඩක් කරලා සේවයක් කරලා මේ ජීවිතේ අපි සමවර්ගණ යන දවසක දැනසින්නේ සමවර්ගණ යනත් ඒ වගේම ආයත භවයන් සපවත් කරගෙන දෙව් මිනිස් සැප කෙරවර අවසන් කොට ඇති අදිරු වමරෝ අමාමහ නිවන සැලසෙන්ට මේ උතුම් ධර්ම ශ්‍රවණාන් සම්සමාති හේතු උපනිශ්‍රේ වේවා කියලා සාකා තුමු දෙනාම දෙදගන්ට ආශිර්වාද කරනවා අභිවාදන සීරිස නිච්ඡං වද්දා පචායු දත්තාරෝ ධම්මං වද්දං තියාරුවන් ස්තම්බල ආයුආරෝග්‍ය සම්පත්‍ති සත්ව සම්පත්‍ති අතෝ නිබ්බාන සම්පත්‍ති පෙරුවන් සරණින් වෙන දෙනාටම යහපතක් වේවා කියලා සාත්‍රාත්ව Thank you.